සියල්ලටම සුබ උදෑසනක්. අද දවසේ මා විසින් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ගැනවීමට තීන්දුව කරා. කොළඹ සාකච්ඡාවක් පැවැත්වීමට තීන්දුව කරේ සියලුම මාධ්‍ය ආවරණ විය යුතු නිසයි. එම නැත්තම් මම මේ කතාව පොළොන්නරුවේ කරා නම් තමයි වඩාත් වැදගත්. නමුත් අද රට ආර්ථික වශයෙන් මුහුණ පා සිටින ගැටලුවේදී රටේ ප්‍රධානම ප්‍රශ්නය වශයෙන් මම සලකන්නේ රටේ මිනිසුන්ගේ බඩගින්න. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේක තමයි විශේෂිතම කරුණ. නමුත් අද වෙළඳපොලේ සහල් මිල ඉහළට ගිහිල්ලා ඒ මිලේ ඒ ගානට ගියත් අවශ්‍යදේ මිලදී ගැනීමේ ගැටුණු ප්‍රශ්න ගණනාවකට මේ රටේ ජනතාව මුහුණ දෙනවා. ඒක නිසා මේ රටේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වශයෙන් මා සතු වක්කීම් සහ යුතුකම් ඉෂ්ට කරන්න නියම අවස්ථාවක් විදිහට මා මේ අවස්ථාව සලකනවා. මේ කතාවේ අවසානය, මේ කතාවේ තේරුම, මේ කතාව කරන්නේ සහල් මිල අඩු කිරීම සඳහායි. සහල් මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් සහල් නිෂ්පාදකයන් වශයෙන්, ව්‍යාපාරිකයන් වශයෙන් අපිටත් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන පසුබිමත් එක්ක බොහෝ කරදර කම්කටොළු වලට මුහුණ දීලා තියෙනවා. නමුත් මෙතුවක්කල් අපි මේ රටේ ව්‍යාපාරිකයන් හරිහම්බ කරේ මේ රටේ ජනතාවගෙන්. එනිසා ජනතාව මහත් අපහසුතාවයකට පත් වෙලා සිටින අවස්ථාවක මේ රටේ ප්‍රධාන ආහාරය බත්, මේ රටේ ප්‍රධාන ආහාරය ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන ආයතනයක් විදිහට, පුජ්‍යලයක් විදිහට මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ කතාවේ අවසාන ප්‍රතිඵලය සහල් මිල අඩුවිය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය සියලුම පසුබිම් සහල් නිෂ්පාදකයන් වශයෙන් මම බාර ගන්නවා කියන එක මේ දවසේ වක්‍රීමෙන් කියනවා. විශේෂයෙන්ම මේ අරබුදය, මේ අරගලය පටන්ගත්ත විදිය, මේකේ ආරම්භය අද රටපුරා හරිම ප්‍රසිද්ධයි අරගලය. නමුත් මේ අරගලය පටන් ගත්තේ මේ රටේ විශේෂයෙන්ම වී ගොවියු තමනාදලාට මතක ඇති මීට මාස 3-4කට පෙර වී ගොවියෝ තමයි මේ රටේ අරගලයට නායකත්වය දීලා ආරම්භ කළේ. උන් එහෙම නායකත්වයක් දීලා ආරම්භ කරපු ඒ අරගලේ විශේෂම ඔවුන් විසින් පවසපුදේ තමයි රටට පොහොර නැති නිසා නිෂ්පාදනය අඩු වෙනවා අපිට. ඒක නිසා අපිට ගොවිතැන් කරන්න අපහසුයි කියන එක. නමුත් අපි ගහට පොත්තමෙන් බැඳලා සිටින ගොවි ජනතාවත් එක්ක ගත්තාම, අපේ ව්‍යාපාරවල තියෙන සම්බන්ධතාවය ගත්තාම, අපිට විශේෂයෙන්ම මේ රටේ ජනතාවට මතක් කරන්න ඕනේ ඉස්සෙල්ලාම අරගලයට ඉදිරිපත් වුණ වී ගොවියන්, ඔවුන්ගේ ප්‍රධාන තේමාව වුණේ පොහොර නැති නිසා ආදායම අඩු වෙනවායි කියන එක. ඔවුන් ආදායම ලැබුවට පස්සේ ඔවුන් ඒ පිළිබඳව අරගල කරේ නැහැ. ඒකට හේතුව ඔවුන්ගේ නිෂ්පාදනය 50%කින් අඩු වුණත් ඒ නිෂ්පාදනයට සරලන විදිහට අපි ඔවුන්ට ලබා දීපු මිල නිසා ඔවුන් ඒ අස්වැන්න නෙමේ නෙළුවට පස්සේ කරන අරගලයෙන් උන් නිස්සබ්ද වුණා. නමුත් 50%ක ආදායම අඩු වුණ එකේ ප්‍රතිඵලය විසඳන්න අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි ලැබුණ ආදායමට ඔවුන්ට ගෙවන මිල දෙගුණ කිරීම. එතකොට වී මිල ඉහළ ගියා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් හාල් මිල ඉහළ ගියා. මේක තමයි හාල් මිල වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු පළමු කාරණාව. මේ විදිහට හාල් මිල සමග අපි රජය සමග
පත්කරගත් එකඟතාවය අනුව අපි පාලන මිලකට එකඟ වුණා රජය සමග. මේ පාලන මිලට එකඟ වුණේ නාඩු රුපියල් 220ත් සම්බ රුපියල් 230ත් කිරි සම්බ 260ක් කියන මුදලටයි. නමුත් රටේ ඊට පස්සේ ඇති වුණු තත්ත්වයේ ස්වභාවය මේ මේවාගේ කරුණු කාරණා මේ මිලට හාල් සැපීමට නොහැකි තත්ත්වයක් උදා වෙන්න මේ කරුණු මූලික වුණා. විශේෂයෙන්ම රටේ බැංකු පොලිය අපි වීගබඩා කිරීම සඳහා අරන් තියෙන මුදල්වල පොලිය 108 සිට 125 වුණා. 200කින් වැඩි වුණා බැංකු පොලිය. ඒ වගේම පොලිය අනුපාතිකය 125කින් වැඩි වෙද්දී ඒකට සාපේක්ෂව වීමිල වැඩි වුණා, පොලිය වැඩි වුණා, ඩීසල් රුපියල් 112ට ගහපු ඩීසල් රුපියල් 400ට ගියා. එකට 300කින් තෙල් ගණන් ගියා. ඔයාලට තේරෙන විදිහට ජනතාව දැනුවත් කරන්න හාල් කිලෝ එකක් පැකට් කිරීම සඳහා ගියපු වේදම රුපියල් 4 රුපියල් 10ට ගියා. ඔය පැකින් මැටීරියල් එක. කියන්නේ හාල් කිලෝ එකක් පැකට් කරලා වෙළඳ පොළට එවන්න හාල් කිලෝ එකක් රුපියල් 21කට අපි නිෂ්පාදනය කරලා ගත්ත කවරේ ඔය කිලෝ 5 කවරේ රුපියල් 50ට ගියා. එතකොට ඔයාලට ඒක තේරෙන්න ඕනේ. ඒ වගේම උද්දමනය කියන එක නිකන් අම්මා තාත්තා කියන වචනයට සමානව මේ දිනවල රටේ පාවිච්චි කරනවා. උද්දමනය බලපෑවා ගොවියන්ට මේ රටේ අනිත් මිනිස්සුන්ට වාගේම. උන්ගේ ගොවි නිෂ්පාදනයෙන් ලැබෙන්නේ අවුරුද්දකට මාස 2යි. මාස 2 බෙදීම 12. මේකට හේතුවක් වශයෙන් ඔවුන්ගේ තවත් දේවල් මිල වැඩිවීම පිළිබඳව ගැටලුව එකතු වුණා. මෙහි විශේෂයෙන්ම උද්දමනය ඇතිවෙන්න ප්‍රධානතම හේතුව මුදල් අච්චු ගැසීම වුණා. ඩොලරේ මිල ඉහළ ගියා. ඩීසල් පමණක් රුපියල් 112ට ගත්ත ඩීසල් රුපියල් 400ට ගියපුවාම පොළොන්නරුවේ සෙඩ් වලට අන්තිමට ඩීසල් නැතුව සුපර් ඩීසල් ලැබුවා. සුපර් ඩීසල් රුපියල් 450යි. රටේ තියෙන ප්‍රශ්නෙට මුහුණ දීම සඳහා අපි රුපියල් 450ට ලොරි වලට සුපර් ඩීසල් ගහලා එව්වා. හාල් ප්‍රවාහනය කිරීම සඳහා එව්වා. තමුන්නාන්සලා මාධ්‍යවේදී වශයෙන් චෙක් කරලා බැලුවොත් එව්වා ලිඛිතව හොයාගන්න පුළුවන් දේවල්. ඒ වගේම රටේ වාහන සඳහා පාවිච්චි කරන ටයර් වලට, බැටරි වලට, ටියුබ් වලට, ග්‍රීස් වලට, සර්විස් සඳහා පාවිච්චි කරන තෙල් වලට මිලක් නැතුව ගියා. කියපු මිල ගණන් කියන්න පටන් ගත්තා. වීමෝලක් කරද්දී යකඩ අත්‍යවශ්‍ය කරුණක්. යකඩ අත්‍යවශ්‍ය දිනපතා අපි යකඩ මිල දී ගන්නවා. දිනපතා අපි සිමෙන්ති මිල දී ගන්නවා. යකඩ රුපියල් 144,000 තිබ්බ යකඩ ටොන් එක 106ට ගියා. එකට 300කින් සිමෙන්ති රුපියල් 960ට තිබ්බ සිමෙන්ති මිටිය රුපියල් 3000ට ගියා. එකට 200කින් මේ වාගේ හැම අතින්ම ගත්තාම සෑම දෙයක්ම ගණන් යාමේ ප්‍රතිඵලයක් වශයෙන් සහල් මිල ඉහළ යාමට ප්‍රධාන කරුණු කාරණා වුණා. නමුත් රජයවල් කරපු කියපු දේවල් වලට අද රටේ වගකියුතු වග කියන්න වෙලා තියෙන මේ රටේ ජනතාවට. ඒක නිසා වැරදි කරපු මිනිස්සු පිළිබඳව සාධාරණ විදියට මේ රටේ නීතිය ක්‍රියාත්මක කළා තීන්දු ගත යුතුයි කියන යෝජනාවත් මම මේ අවස්ථාවේ විශේෂ කරුණක් විදියට මතක් කරනු ලබනවා.
ඒකට තරාතිරමක් තත්ත්වයක් තනතුරක් ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ වැරද්ද නම් කවුරු කරත් වැරද්ද ඒක හින්දා අද දවසේ මේ රටේ ජනතාව වෙනුවෙන් විය යුතු ප්‍රධානම කරුණ කවුරු මොනවා කොහොම කිව්වත් රටේ ජනතාවට ඇති වෙන ඊළඟ ප්‍රධානම කරුණ අද තෙල් නැහැ හැබැයි හෙට දවසේ වෙද්දී කණ්ඩ හාල් ටික නැති වුනාම ඇති වෙන බඩකින්න පිළිබඳව ඔය කාටවත් වක් කියන්න බෑ ඒක නිසා මේ රටේ ජනතාවගේ දාදිය මහන්සියෙන් ගොඩනගුණු මේ රටේ සියලුම ව්‍යාපාරිකයින් මේ අත්තාවේ ජනතාව වෙනුවෙන් යම් කිසි සානදායි තීන්දු තීරණ ගත යුතුයි කියන යෝජනාව මේ රටේ සෑම ව්‍යාපාරිකයෙක්ගෙම මම ආයාචනයක් කරනවා ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාගේ ඉදිරියේ ඒ අභියෝගය මම තබනවා ඒක නිසා රටේ ජනතාව යම් කිසි සානදායි විදිහට ඒ විශේෂයෙන්ම ආහාර සානිකුත් දේවල් මේ සෑම දෙයක්ම තමුන්ට හැකි පමණ අයුරින් ජනතාවගේ යහපත සඳහා යොමු කරන්න කියන කාර්නික ආයාචන ඉල්ලීම මම යලිත් වරක් මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේ තබනවා විශේෂයෙන්ම මේ රට ගත්තාම මේ රට කෘෂිකාර්මික රටක් නමුත් මේ රට පාලනය කරපු අවුරුදු 74ක් තිස්සේ රට පාලනය කිරීමේ දේශපාලඥයන්ගේ කෙරුවාව තමයි අවුරුදු 74කට පස්සේ අපි මේ විඳින්නේ ඒක නිසා අපි ඔවුන්ගේ මොනතරම් අඩුපාඩු කතා කරත් දැන් පළක් නැහැ මම ණයට තෙල් ගේන්න සල්ලි ඉල්ලනවා දැක්කා ආහාර පාන ගේන්න සල්ලි ඉල්ලනවා දැක්කා මෙන් මේ ඊයේ පෙරේදාම ඔය අර අර මිලියන 1000ක් ඩොලර් බිලියනක් කම්පනයකින් ඩොලර් මිලියන 55ක් වියදම් කළා ඒ ණය ලැබුණ ණය ආධාරය යටතේ මිලියන 55ක පෝර ගෙන්නන ගිවිසුමක් අත්සන් කරනවා දැක්කා. නමුත් මේ රටේ අවුරුදු 74ක් මේ රට පාලනය කරපු ඔවුන්ගේ සම්බන්ධීකරණය පිළිබඳ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. 1948 නිදහස ලැබපු දවසේ ඉඳලා මේ දක්වාම මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන පෞල් දේශපාලනය තොර මේක ලින්ක් එකක් තියෙනවා මේ සෑම කෙනෙකුටම මේ වක්‍රීමෙන් නිදහස් වෙන්න බෑ 70 දශකයේ 1970 කියන්නේ මට අවුරුදු 10යි 70 සිට 77 වෙනකල් සිරිම බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුතු රජයක් මේ රට පාලනය කරේ මම අවුරුදු 10 සිට 17 දක්වා ඒ කාලය තුල මේ රටේ ඔය කියන සියලුම පෝලිම් වල අපි හිටියා. හැබැයි අපි තෙල් පෝලිමේ හිටියේ නැහැ. අපිට ඒ කාලේ වාහන තිබ්බේ නැහැ. අපි පුස්පයිසිකලෙන් ගිහිල්ලා සෞම්පකාරේ හාල් ටික, සීනි ටික, කරෝල ටික, සමන් ටික ගන්න පෝලිමේ පාන් විශේෂයෙන් ඒ වගේ දේවල් වලට මාත් පෝලිමේ හිටපු කෙනෙක්. ආදරණීය රටවැසියනි. මට හොඳට තේරෙන දෙයක් මේක කාලය පිළිබඳ පොඩි ගැටලුවකුත් තියෙනවා නමුත් සත්‍ය දේ මම මාස 8කට පස්සේ මා මේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා මාව YouTube එකේ මාධ්‍යවල බොහොම ප්‍රසිද්ධ චරිතයක් නමුත් රටේ ජනතාවට විය යුතු සහ විය යුතු ආකාරය පිළිබඳ මාධ්‍ය තුලින් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් තුල මට අවසානට මුහුණ දෙන්න උනේ මීට මාස 6කට ඉස්සෙල්ලා අවුරුදු 35ක් ගණදෙනු කරපු ලංකා බැංකුවේ ප්‍රෙජ් ලෝන් එක මේ රජයේ සිටින පහුගිය රජයේ සිටින මැති ඇමතුවරු විසින් නතර කරනු ලැබුවා මහජන බැංකුවේ වී සඳහා දෙන ණය උඩපන ණය කියලා ඒක හඳුන්වන්නේ රාජ්‍ය බැංකු දෙකේ මට දෙන ණය මේ දේශපාලඥයෝ මේ රජයේ ඔය ඉන්න 103.2 බලයේ තියෙන රජයේ මැති ඇමතුවරු ජනාධිපති ලේකම්ලා සමහරට ජනාධිපතිත්
එකතු වෙලා ගොවියන්ගේ වී මිල දින ගැනීම සඳහා රජයේ අවුරුදු 35ක් ගණදුණු කරපු බැංකුවේ ණය නතර කරා. මේ පාලකයෝ එහෙම තමයි රට පාලනය කරන්න හැදුවේ. සෑම දෙයක්ම පෞද්ගලිකව වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය තමුන්ගේ බලය රැක ගැනීම සහ බලය ලබා ගැනීම සමත්ත පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයෝ 225ම කරන්නේ ඔවුන්ගේ බලය රැක ගැනීම සහ බලය ලබා ගැනීම අරමුණ විතරයි මේ 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 මුළු කාලය තුලම මේ පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේ හරිනම් ඔය 225ම එක මේසේ වාඩි වෙලා රටේට උචිත තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ රටේ ජනතාවට මම කියන්නේ අපේ කරුණට අපි විසින් නිර්මාණය කරපු දේශපාලඥයෝ හැසිරෙන ස්වභාවය පිළිබඳ තමුන්ගේ කාරුණික අවධානය මින් පසුව මේ රටේ මැතිවරණකදී තමුන්ගේ දැඩි අවධානයක් යොමු කරන්න කියන කාරුණික ඉල්ලීම යෝජනාව මා මේ අවස්ථාවේ රටේ ජනතාව ඉදිරියේ තබනවා. ඒක නිසා මේ මාධ්‍ය සාකච්ඡාවේ මාධ්‍යවේදීන්ට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම මෙතනට පැමිණලා කිසිම කෙනෙකුට මේ ගැන කතා කරන්න එපා, මේක ගැන අහන්න එපා, මේ විදිහේ කියන්න එපා, මම එහෙම කිව්වේ නැහැ. හැබැයි මම එක ඉල්ලීමක් කරා. ඇයි මේ තනියම ඔයා මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න කියන ඒක මගෙන් අහන්න. එච්චරයි මට ඔයාලට කියන්න තියෙන්නේ. සාකච්ඡා විවෘතයි. සම්බන්ධව රටා සම්බන්ධව තියෙන ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න මේ මාධ්‍ය සාකච්ඡාව තමුන් වහන්සේලාට විවෘතයි. දැන් අද මහමෝල් හිමියන්ගේ වෙනම මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. එතකොට ඔබතුමා ඇයි ඒකට සහභාගි වෙන්නේ නැතුව මේ ඇත්තටම අද තනියම ඇවිල්ලා ඉන්නේ? මහමෝල් හිමියන්ගේ වෙනම සාකච්ඡාවක් පවත්වෙන්නේ නැහැ. මහමෝල් හිමියෙක් වශයෙන් මං කරන සාකච්ඡාව තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් මේකට හේතුව රටේ ජනතාවට මැති අමතිවරු, සභාපතිවරු විශේෂයෙන්ම වී ඇටයක් කොටන්නේ නැති බැංකුවලට මහජන මුදල් මංකොල්ල කාපු, වියලුවේ මණ්ඩලයේ මුදල් මංකොල්ල කාපු, මාධ්‍යට ඇවිල්ලා කතා කරන ව්‍යාපාරිකයින්ගේ මතය තමයි රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මම මේ වෙනකල් මේ අවස්ථාවේ ඉතාමත් ලස්සනට වචුර හතුරවන්න පුළුවන් පොළොන්නරුවේ එක්කෙනෙක් තමයි දැන් මාධ්‍යට ඇවිල්ලා සහල් සහ වී සම්බන්ධව ප්‍රකාශ කරන්නේ. ඒක තමයි තමුන්නාන්සේලා මහ ලොකු විදියට ප්‍රචාරයක් කරන්නේ. අර උදේට ටීවී චැනල් වල කතා කරන මාධ්‍ය මහතුන් එව්වට තමයි මහ විශාල තැනක් දීලා කතා කරන්නේ. කාල කන්නේ, රට කාපු, බැංකුවේ මහජ මුදල් කාපු, රාජ්‍ය මුදල් වියලුවේ මණ්ඩලයේ කාපු. ඒක නිසා මම තීන්දුව කරා මේ සම්බන්ධව මට කණ්ඩායමක් සමග එකතු වෙන්න අද සහභාගී වෙන්න හිටියා සමත්ත ලංකා වීමෝල් සංගමේ ප්‍රධාන සභාපතිතුමා සහ නියුදිතින් පිරිසක්. එතුමාලට එන තෙල් පිළිබඳ ගැටලුවකුත් මල ගෙදරක් වුණ සම්බන්ධව මරදගාමුල අපේ රංජිත් සහෝදරයා එතුමා හෙටනත් අනිද්දා මේ සම්බන්ධව ආපහු සාකච්ඡාවක් කියලා තියලා කියයි මේ ගැන. එතකොට තේරෙයි මේ වීහාල් සම්බන්ධව මේ වෙනකල් මේ පහුගිය මාස 3 ඇතුළත මාධ්‍ය සාකච්ඡා කරපු හොරුන්ගේ රටට සාල් නිෂ්පාදනය සඳහා දායකත්වය කොච්චරයිද කියලා හිටන් කරුණාකරලා සොයා බලන්න කියලා මේ රටේ මාධ්‍ය ආයතන වලට මම විශේෂයෙන්ම ආරාධනාවක් කරනවා. මේ මේ රටේ ඉන්නවා සුළුමෝල් හිමියෝ පිරිසක්. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුලි පරිමාණ. මහා පරිමාණ වීමෝල් වලින් රටේ අවශ්‍යතාවයෙන් හාල් නිෂ්පාදනය කරන්නේ 30%. ඉතින් 70%ම නිෂ්පාදනය කරන්නේ කුඩා මෝල් සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්. නමුත් මහින්ද අමරවීර ඇමතුමා, කුසකර්ම ඇමතුමා මාධ්‍යට ඇවිල්ලා සත්‍ය කතාවක් කිව්වා. තව මාස 3කට පස්සේ ඇති වෙන තත්ත්වය පිළිබඳ මට කියන්න බෑ කියලා. ඊට පවුවදා
රුපියල් 8500ට තිබ්බ වී රුපියල් 10000 වුණා. අපි වීතොග අපිත් වෙළඳ පොළවල්දී අරගෙන වැඩ කරනවා. සුළුහා මධ්‍යම කර්ම විමෝල් හිමියත් වෙළඳ පොළෙන් අරගෙන වැඩ කරනවා. ඒ ගත්ත වී වලට එතුමා කියපු සත්‍ය කතාවේ ප්‍රතිඵලයක් විදිහට 8500ට තිබ්බ වී මිටි රුපියල් 10000ට ගියා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් හාල් රුපියල් 250ට ගියා. මේ රටේ වග කිය යුතු ඔය හෙලිකොප්ටර් කතාව තියෙන ඒ මෝල් හිමියා නාඩු කිලෝ එක රුපියල් 270 කරා. අදටත් එයාගේ 270යි. මේවා මට බලාගෙන ඉන්න බැරි තැන තමයි මට ලොකු පොඩි ප්‍රශ්නයක් නැහැ. මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා මම තීන්දුවක් ගන්න මං තීන්දුව කරේ. ඇයි මේ රටේ වීහාල් ගැන කතා කරපුවාම ඩඩ්ලි සිරිසේන තමයි මිනිස්සු දන්නේ. ඩඩ්ලි සිරිසේන මේ රටේ දවසේ අවශ්‍යතාවය හාල් කිලෝ 160ක්. මං ඒකෙන් හදනවා හාල් කිලෝ 104ක්. මේ රටේ ජනතාව දවසකට කනවා පිටි කිලෝ 120ක්. හාල් කිලෝ 160යි පිටි කිලෝ 120යි 180ක් කිලෝලි පිටි නෑ දැන් පිටි කිලෝ එකක් හාල් කිලෝ එකටත් වැඩි ඉහළින් තියෙන්නේ. හාල් කිලෝ එකෙන් 8 දෙනෙකුට කන්න පුළුවන්. පිටි කිලෝ එකෙන් රුපියල් 180 ගානේ පාන් රාත්තරකට යොදපුවාම පාන් රාත්තල් 4ක් ගන්න ඕනේ. හාල් කිලෝ එකෙන් කන ප්‍රමාණය ඛණ්ඩ. එතකොට 180 වේවා 4ක් රුපියල් 720යි. ගණන් හදන්න ගණිතය දන්නේ නැති උන් කියන එකට සමා වෙන්න ඕනේ. සමා වෙන්න නම් ඕනෙත් නැහැ. ගණිතය දන්නේ නැති උන් අවුරුදු 74ක් මේ රට පාලනය කරපු එකේ ප්‍රතිඵලය. මම හිටපු කුසිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ජමගේට මම කිව්වා. වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනට කිව්වා. රටේ ජනාධිපතිවරයාට කිව්වා. මේ රසායනික පෝර සහ කාබනික පෝර පිළිබඳව තියෙන ගැටලුව මම පැහැදිලි විදිහට මෙන්න මේ වාගේ ගණනයක් කිව්වා. නමුත් ඔවුන් එහෙකුටවත් ගණනේ තීරුම් කරගැනීමේ හැකියාවක් නැති බව මම පසු වටහා ගත්තා. අපි හොඳට කුඹුරු කරපු උන් හරක් දෙන්නගෙන් හාලා බිංගිය හාලා දෙයිය හාලා පෝරු ගාලා නියර රැහැලා නියර මඩ තියලා එක්ක වපුරලා එක්ක හිටෝලා තෙල් ගහලා පෝර ගහලා කකුලුවෝ කක්කුටු වලවල් වහලා ගොයන් කපලා පිඩ්ලි මිටි බැඳලා කමතට ගෙනල්ලා කොලේ ගහලා කොළ පාගලා කොළ හොල්ලලා බැත හුලං කරලා වීටික ගෝනියට දාලා ගෙදර ගෙනෙපුන් අපි ඒක හොඳටම කරපුවෝ. ඒක නිසා මේ පිළිබඳව අපිට ලොකු වැටහීමක් තියෙනවා. ඒ කාලේ අපි මේ ගාන අහන්න ඒ කාලේ අපි පෝර වී බුසලක් කියන්නේ අක්කර භාගය ප්‍රමාණයක් පෝර කිලෝ 61ක් පාවිච්චි කරනවා. මඩ පෝර යූරියා බණ්ඩි පෝර මේ වාගේ තුන් වරුවකට හතර සැරයක් යූරියා දෙසරයක් ගහනවා. කිලෝ 61ක් පාවිච්චි කරනවා. කිලෝ 61කින් අපේ තියෙනවා මේ ඒක කතාවේ ඇත්තකුත් තියෙනවා. අපි පෝර පාවිච්චි කරන ප්‍රමාණය වැඩි කියලා. ඒකෙන්ද අපි ඒ කිලෝ 60න් කිලෝ 10ක් කපලා දාමු. වී බුසලකට රසායනික පෝර කිලෝ 50යි. මේ රටේ මාස් කන්නේ වැඩ කරනවා හෙක්ටයාර් 108ක් කුඹුරු. යල් කන්නේ වැඩ කරනවා හෙක්ටයාර් 105ක්. හෙක්ටයාර් එකතුව 113ක්. 13ටම ගණන් හදිය හැකි. ගණන් හදන්න පහසු වින්දා අපි හෙක්ටයාර් 110ක් කියලා ගමු. හෙක්ටයාර් 110ක් කියපුවාම හෙක්ටයාර් එකකට අක්කර දෙකමාරයි. හෙක්ටයාර් 110ක් නම් මේ රටේ කුඹුරු වැඩ කරන්නේ අක්කර 125යි. අක්කරයකට වීපුසල් 2යි. අක්කර 125 නම් වීපුසල් 150යි. වී බුසලකට රසායනික පෝර මම ඉස්සෙල්ලා කියපු විදිහට
කිලෝ 60ක් ඕනේ අපි ඒකනුත් 10ක් කපලා 50ක් ගත්තාම කිලෝ 50යි ලක්ෂ 50ක් කියන්නේ රසායනික පොර කිලෝ කෝටි 25ක් ඕනේ මම රටේ කුසගාර්ම අමතිවරයාට වෙළඳ අමතිවරයාට ජනාධිපතිවරයාට ඔය ඉන්න නායකයෝ ඔක්කොටම මම කිව්වා මේ කතාව එහෙමනම් අක් විභුසල් ලක්ෂ 50ට රසායනික පොර කිලෝ කෝටි 25ක් ඕන නම් රසායනික පොර කිලෝ එක තියෙන ශක්තිය ගන්න පවර් එක ගන්න කාබනික පොර කිලෝ 15ක් පාවිච්චි කරන්න ඕනේ අපි ඒකනුත් පහක් අයින් කරලා ගාන හදාගන්න ලේසියට කිලෝ 10ක් කියලා අපි ගමු එතකොට රසායනික පොර කිලෝ නම් කෝටි 25යි ඒක වැඩි කිරීම 10යි කිලෝ කෝටි 250යි මේ තීන්දුව ගත්ත පාලකයෝ නිලධාරි මෙව්වට නායකත්වය දීලා එක එක මිනිසුන්ගේ ඔළුව කාපු හුඟක් කට්ටිය බටවැඩිය හොඳට ඔයාලා දන්නවා ඒ එක්කෙනෙක්වත් කල්පනා කරාද අපද්‍රව්‍ය හරි කුණු හරි මොනවා හරි කිලෝ කෝටි 250 මේ රට ඇතුලේ හොයාගන්න පුළුවන් කියලා මම මේ කතා කරන්නේ වී ගොවිතැන විතරයි මේ රටේ පොල් රබර් තේ කුරුඳු එළවලු පළතුරු තව කී జాතියක් තියෙනවද මං ඒකයි කිව්වේ ගණිතය දන්නේ නැති උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ දැන් ඔයාලා අහන්න ඔයාලට උමනා දැන් ජූනි මාසයේ ඉඳලා සහල් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවද කොහොමද දැන් මේ දවස්වල යන තොග මිල ගණන් කොහොමද නෑ මේ රටේ ආල් ප්‍රන්ද නැති වෙලා දැන් සතියක් ඇතිනේ මේ වෙනකල් රටේ ආල් ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ සතියේ ප්‍රශ්න එන්නේ මේ ඩීසල් ගණන් ගියපුවා මේ පැකින් මෙටීරියල් ගණන් ගියපුවා මේවා බැංකු පොලිය වැඩි වුණාම මේ වාගේ ඇත්තටම සේවකව පඩිත් වැඩියෙන් ඉල්ලනවා මම සේවකව 10000ක් මේ රටේ මගේ යටද සේවය කරනවා මට උන්ගේ වගකීමකුත් තියෙනවා මේ වාගේ ප්‍රශ්න වලදී මට ඔයිට වැඩිය තව දේවල් කියන්න තියෙනවා නමුත් තමුන්වන්සලාට යලිත් අවස්ථාව දෙනවා දැන් මේ මාසේ 214ට දීපු නාඩු ඊට පස්සේ වැඩි වෙලා තියෙනවා 240ට මොකද්ද මේ වැඩි වෙන්න හේතුව උනේ එතෙන් දැන් ඔයාලට මං කීසරයක් කිව්වද ඩීසල් ගණන් ගියා බැංකු පොලිය ගණන් ගියා පැකින් මැටීරියල් ගණන් ගියා ටයර් ගණන් ගියා බැටරි ගණන් ගියා ස්පෙයා පාර්ට්ස් වලට ගේපුවා මිලක් නැහැ ඔබතුමා ගැසට් එකට එකඟ වෙලා තිබ්බනේ ඔව් මුලදීම කොහොමද මේ තහනේ සහන් වලින් ලබා දෙන්නේ ඔව් අද මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධානම කරුණ අද සිට අර කුසිකර්ම ඇමතිවරයා කියපු කතාව ඇත්ත රටේ මේ දක්වා මේ මාර්තු මාසයේ සිට මේ දක්වා පිටරටින් ගෙනල්ලා තියෙන හාල් ටොන් ලක්ෂ 7ක් වගකීමෙන් කියන තව ඉදිරියට දෙන්නන මෙන්න මේ හාල් ගේම් සම්බන්ධව මහ බැංකු අධිපතිතුමාගේ නියමයක් අනුව ඔන් එකවුන්ට් ඔන් අප්‍රූවල් කියන බඩු ගෙන්වීමේ ඒ ක්‍රමවේදය නතර කරා එතුමා උත්සාහ කරා මේ උන්ඩියල් යන කියන ක්‍රමයට යන මුදල නතර කරලා ඒක බැංකුවට ලබාගෙන බැංකුවෙන් නීත්‍යානුකූල විදියට එල්සි අරින්න ඒක නතර කරපු එකෙන් රටින් ආපු හාල් ප්‍රමාණය නැවතුණා රට හාලුයි රටේ නිෂ්පාදනයේ මදි රටේ අවශ්‍යතාවයට මේ දෙකම එකට එකතු වෙලා තමයි රටේ හාල් අවශ්‍යතාවය සපුරලා තිබ්බේ මේ තීන්දුවෙන් පස්සේ ඒක සම්පූර්ණ නැවතුණා අපේ නිෂ්පාදනයේ විතරක් වෙළඳ පොළට එන්න පටන් ගත්තා මේක ඉල්ලු මහා සැපයුම අතර තියෙන ප්‍රශ්නයක් ඉල්ලුමට වැඩිය සැපයුම වැඩි නම් මිල අඩු වෙනවා ඉල්ලුමට වැඩිය සැපයුම අඩු නම් මිල වැඩි වෙනවා කළු කඩ නිර්මාණය වෙනවා මාපියා ස්වභාවය ඇති වෙනවා අපිට මාපියාව කිව්වට මේ මාපියාව ඇතිකරන්න මේ රටේ මේ තත්ත්වය ඇති කරේ මේ රටේ දේශපාලඥයෝ ඔවුන්ගේ තියෙන නොහැකියාව නොදන්නකම නොතේරුම්කම
ගණිතය දන්නේ නැතික මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රට මේ තත්ත්වයට පත් කළා අපිට මාපියාව කියන නම ලේබල් එකක් ගන්න දෙන්නේ අපි නෙවෙයි මාපියාව මේ මේ රට පාලනය කරපු දේශපාලඥයෝ කරපු සහ කරන ඒකට සියල්ලම්ම ඇතුළත් මට කියන කිසි කෙනෙක් විශේෂයක් නැහැ සියලුම දේශපාලඥයෝ සහල් ව්‍යාපාරික කියන චෝදනාවක් තියෙනවා ඊයේ අදට ඒ 100ට අඩුවෙන් ගත්තේ සහ වී තමයි මේ වැඩි මිලට විකුණන්නේ කියලා ඒ ගැන ඔබතුමාට කියන්න ඒක තමයි මං කිව්වේ අර පොළොන්නරුව අර මුදිත පෙරේරා කියලා කෙනෙක් නෝ ඇවිල්ලා කියන්නේ ඔය කියන වී ප්‍රමාණය තියෙනවා නම් අපි ළඟ මේ 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 අපි දිනපතා පාරිභෝගික අධිකාරියට අපි ළඟ තියෙන වී ප්‍රමාණය අපි දන්නේ යුතුයි නිල වශයෙන් ඉන් රයිටින් ලියවිල්ලකින් අපි හාල්ලවන වෙළඳපන් වෙළඳ පොළවල් වල වෙළඳ ආයතන වල නන්දයිත්ව යවන්න ඕනේ මේ එක එක්කෙනාගේ මේ දේශපාලන උමාල් ඉෂ්ට කර ගැනීමේ ප්‍රතිඵලයක් විදියට අභූත චෝදනා කරන එකෙන් තමයි මේ මේ රටේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ ඒකයි ඔය මාධ්‍ය වලට ඇවිල්ලා කතා කරන මිනිස්සුන්ගෙන් තමුන් කරන සබ්ජෙක්ට් එක තමුන්ගේ වගකීම රටට තියෙන ප්‍රශ්න ඒ පිළිබඳ තියෙන ඒ වගකීම් පිළිබඳ ඔය කතා කරන උන්ගෙන් කී දෙනෙක්ද ඕක ප්‍රායෝගිකව දන්න මිනිස්සු ඉන්නේ කතාවට දක්සුන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ රටේ දේශපාලඥයෝ ගණිතය දන්නා කතා කරන්න පුළුවන් ඒ වාගේ තමයි ඔය ඔය අර පොළොන්නරුවේ වී මෝලා යාගේ මෝල තියෙන තැන කියන්නකෝ හදපු හාල් ප්‍රමාණය කියන්නකෝ යාපු කඩයක් කියන්නකෝ මුදිත පෙරේරා ඇවිල්ලා මේකට හැමදාම යාගේ පිටිපස්ස ගන්න බැක් අර අර බැනර් එක දවසට එක ගානේ ගහන්නේ දැන් මම මෙතෙන්ට තනියෙන් ආවේ ඇයි කියලා කිව්වනේ එයාටත් කියන්න ඕ තනියෙන් අනිත් කට්ටියත් එක්ක අරන් එන්න කියලා ඔය ටීවී චැනල් තියෙන්නේ ගෙන්නන්නකෝ ඔය ඔක්කොමලා මාත් එන්නම්කෝ ඔය මැති ඇමතුවරුයි ඔය මීඩියා තියලා කයිය ගන්න උනුයි ප්‍රායෝගික වැඩක් කරපු මිනිහෙක් මට ඇඟිල්ල දික් කරන්න බෑ මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව කරපු මිනිහෙක් මේ රටේ මිනිස්සුන්ගේ දහදිය මාන්තයෙන් හරි හම්බ කරපු දේ මේ රට ඇතුලේ ආයෝජනය කරපු කෙනෙක් මම මට හෙටමලක් මම සතුටුයි මම රට වෙනුවෙන් යමක් කරපු මිනිහෙක් වෙන කාටවත් එහෙම කියන්න මම දන්නේ නැහැ මේ රටේ පුළුවන්කමක් තියනවාද කියලා ඉන්නවා යම් මිනිස්සු කොටසක් ඉන්නවා එම නැතුව නෙවෙයි ඔය කයිය ගන්න උන්ගේ දැන් අගමැතිවරයාත් කියනවා ආහාර ඉන්දියාත් කියනවා කියලා ඉතිවට පස්සේ දැන් සල්ලි තියෙන මිනිස්සු ගිහිල්ලා වී අරගෙන ගෙදර තියා ගන්නවා එතකොට ගොබියෝ සමහර දෙන්නේ නැහැ වී වී විකුණන්නේ නැහැ මේ මේ තත්ත්වයන් එක්ක ඔබතුමාලට වී ලැබෙනවද සහ ඔබතුමාලා සතුව තිබෙන වී සංජිතේ කොපමණ කාලයක් තව සහල් මේ වෙළඳ පොළට යවන්න පුළුවන්ද අනිවාර්යයෙන්ම ඔය කුසකර්ම ඇමතිවරයාගේ කතාවෙන් සහ විශේෂයෙන් අගමැතිවරයාගේ කතාවෙන් පස්සේ මේ කොළඹ මිනිස්සු පොළොන්නරුව හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර මේ වවුනියා මණ්ඩාරම් පැත්තට ගිහිලා වී අරගෙන එනවා ගෙදර ආරක්ෂිත ආහාර තොගයක් වශයෙන් තමුන්ගේ දරුවා බඩිකින්න කෑම ඉල්ලනකොට හාල් නැහැ කියලා කියන්න බැරිකමට මූණ දෙන්න ඇති ඒ වීටික කොටා ගන්න කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඔය අගමැතිවරයාත් ඇමතිවරුනුත් සත්‍ය தත්තේ රටට හෙලිකරාට තේරුමක් නැති විදිහේ ක්‍රමයක් නැති විදිහේ ඉදිරිපත් කිරීම තුළ මේ ප්‍රශ්න තවත් උග්‍ර වෙලා තියෙනවා. මිනිස්සු වී එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. වී විකුණන්න ඒක මිනිස්සු වී විකුණන්න ඇති වෙන්න තීන්දුව කරලා තියෙනවා. ලබන කන්නට ඒ කුසකර්ම ඇමතිතුමා කියපු කතාව ඇත්ත කියලා මම කියන්නේ ලබන කන්නේ පහුගිය මාස් කන්නේ ඔය කවුරු කොහොම කිව්වත් ගොවියෝ පොල් පෝර පාවිච්චි කරා තේ පෝර පාවිච්චි කරා රබර් පෝර පාවිච්චි කරා මල් පෝර පාවිච්චි කරා එළවලු පෝර පාවිච්චි කරා ඔය කියන විදිහට කාබනික පෝර ආදාන පාවිච්චි කරලා තමයි ගේ කන්නේ නිෂ්පාදනය ගත්තේ මේ කන්නේ එහෙම පෝර දාන්න මොකක්වත් පෝර නැහැ කිසිම දෙයක් නැහැ ගොවියට කුඹුරට බහින්න ඩීසල් ටික නැහැ නමුත් මම රටේ ජනතාවට මම මේක කියලා මම මගේ ළඟ තියෙන තොග මං හංගගෙන වෙළඳ පොළට නිකුත් කර නිකුත් නොකර ඉන්නවා නම් මං ඒක කරන බරපතල වරදක් මම ඒකට කොටු වෙන්න මම කැමති නැහැ ඒක නිසා මගේ ළඟ තියෙන සියලුම
ජනතාව හොඳින් තේරුම් ගන්න අගමැති කියන විදිහට නේ මං කියන්නේ වේල් ප්‍රමාණය අඩු කරන්න කියලා වේල් තුන කණ්ඩ ප්‍රමාණය අඩු කරන්න මේ තියෙන හාල් ටික මාස 3කට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මේ රට තුල තියෙනවා අර 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 විමෝල් සංගමයේ කියලා කතා කරන්න ආපු පුජ්‍යලයා කියනවා වී ටොන් ලක්ෂ 5ක් සංගවාගෙන ඉන්නවා අවුරුද්දකට ඇති මේ ප්‍රමාණය කියලා මම කිව්වේ ගණිතය දන්නේ නැති වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2කමාරක් මාසයකට ඕනේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2කමාරක් 62 63 64 අනුපාතයට කොටුපුවාම වී මෙට්‍රික් ටොන් 1,50,000ක් ගන්න පුළුවන් නමුත් අද පිටි නැති වෙලා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් විතර කොටුපුවාම වී හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ගන්න පුළුවන් ඒ උන්ගේ තියෙන ද්වේෂයේ වෛරයේ කතා කරන විදිය තියෙන්නේ මාස දෙකකට වුමනා වී තියෙන බව උන් හොදාකාරවම දන්නවා ප්‍රකාශය කියනවා මහමෝල්ලුන් හංගගෙන ඉන්නවා ලක්ෂ 5ක් අවුරුද්දකට ඇති කියලා වී වී ටොන් ලක්ෂ 5ක් මේ මේ රටේ මාස දෙකකටත් මදි කතාව අවුරුද්ද ඒක තමයි කතාව ඒකට තමයි මාධ්‍ය තැන දීලා කතා කරන්නේ ඒකයි මං කිව්වේ මෙව්වක පිළිබඳ මේට වැඩි අවධානය යොමු කරන්න ඕනේ වල සියල්ලම. දැන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ මහනුවර ප්‍රකාශයක් කරනවා හාල් මිල රුපියල් 1000ට ගිය පෙරටු ගාමි සහ ජනතා විමුක්ති ගුණ කතා කරන ඩීල් එකක් තියෙනවා. ඒක ව්‍යාපාරිකෝ. මේකේ සත්‍යතාව. රොෂාන් රණසිංහ කියන ඇමතියා වාටද ඇමති? අපි උ පිළිගන්නේ නැහැ. ඌට උත්තර දෙන්න බෑ මං. මොකෙද්ද? මොකද්ද දන්නේ? මමනේ දේශපාලනට ගෙනාවේ. ගෙනාපු මුල අම්ම තාත්තා අඳුරන්නේ නැති උන් උන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ලැහැත්ති නැහැ. ඒක එයාගෙන් මහා ගන්න. මේමනේ ඉන්නේ මාධ්‍යවේදියෝ. කියන්න දෙන දේ කියන්න දෙන්නේ නැහැ. මම රොචාන් රණ දෙන්නේ අරුමුන් දාපුවාම වැඩකට නැති සත්තු. මට ඔය බල්ල පූසාවක් ගැන මතක් කරන්න. මම මීට වැඩිය මගේ බංචි කියලා බල්ලෙක් කියලා මම ඒක වැඩක් නැති උන් උන් මේ කරපු දේවල් වෛරය මිනිස්සු අතරේ වෛරය ප්‍රචලිත කරනවා මිනිස්සු. ඊයේ පෙරේදා කිව්වනේ අර කෝටි 50ක් අරගෙන එයාගේ ඇමතිකම මන් නැති කරයි කියලා. එතකොට ඒ කෝටි 50 අරගෙන ඇමතිකම් දෙන රටේ නායකයා කවුද? රාජපක්ෂලානේ. එයා රාජපක්ෂේ ගෝලෙන්නේ. එතකොට එයාගේ නායකයෝනේ මගෙන් සල්ලි අරන් තියන්නේ එයාට ඇමතිකම නොදෙන්න. එතකොට දැන් ඇමතිකම අරන් තියන්නේ ඒ කීයක් දීලාද? ඔය වගේ මිනිස්සුන්ගේ න්ියුස් එකක්වත් දාන්න දෙපා. දැන් ආයි මං කියන්නම් ප්‍රධාන කාරණේ. අද සිට මාස 3ක් දක්වා මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරන්න මේ රට තුල සහල් වී තියෙනවා. ඒක නිසා මං අර කියපු ඩීසල් ගණන් ගියත් පොලි අනුපාත වැඩි වුණා අසුරණ ද්‍රව්‍ය පැකින් මටීරියල් වැඩි වුණත් ටයර් ටියුබ් ඒ සියලු දේවල් ගණන් ගියා සිමෙන්ති යකඩ ගණන් ගියා අපි අද සිට හෙට උදේ සිට වෙළඳ පොලේ අර්ලි හාල් පමණක් නෙවෙයි සියලුම හාල් රජයේ පාර්ලිමේන්තුවට යටත් විය යුතුමයි ඒක තමයි අද මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ කරන්න තියෙන විශේෂම කරුණ ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකයන් තමුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කළ යුතුමයි. රජයේ පාර්ලිමේන්තුවට යටත්ව විකිණීම සඳහා ඒක කරන්නම ඕනේ. මම ආදරණීය වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් මගේ සහෝදර වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා තමුන් වහන්සේලා එක හාල් ලැටයක් ගන්න එපා. රජයේ පාලන මිලට වැඩිය විකුණන්න ඊට රුපියලක් හරි අඩුවෙන් අරගෙන තමුන්නාන්සලාගේ කඩවලට අද වෙන බඩුවක් විකුණ ගන්න වෙනදාම් කරගෙන කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන හාල් ටික නැතුව හාල් ටික අරගෙන හොරට විකුණන්න කැමති නැති බොහොම ගුණවත් යහපත් බෞතර ව්‍යාපාරික ප්‍රජාවක් මේ රට තුල ජීවත් වෙනවා උන් මේ අභියෝගයට මුහුණ දෙන්න බැරුව
වෙනසල් වහලා තියෙනවා. ඒක නිසා ආදරණීය වෙනසල් හිමියනි රජයේ සහතික මිලට වැඩිය හාල් විකුණන්න මිලදී ගන්න එපා ඔබ. ඊට අඩුවෙන් ගන්න. මම අද සිට නිකුත් කරනවා රජයේ සහතික මිලට විකුණන්න පුළුවන් මිලකට ඒගමම්ම නියෝග නෙවෙයි මට සාපේක්ෂව මේ රටේ සියලුම සාල් නිෂ්පාදකයෝ ඒ ක්‍රමයට අද සිට හාල් නිකුත් කළ යුතුමයි ඒ පිළිබඳ දෙකක් තියාගන්න එපා සාල් මිල පාලනය පිළිබඳව පූර්ණ වගකීම පාලනය කිරීම සඳහා ජනතාවට බාර දෙනවා ජනතාවට ජනතාව ඕනෑම කඩයකින් අද සිට ඉල්ලන්න පාලන මිලට වැඩියෙන් ඉල්ලුවොත් තමන් ඒ පිළිබඳව රාජකාරිමය තීන්දු ගන්න ගමේ ග්‍රාම සේවකට කියලා පැමිණිලි කරන්න පොලිසියට කියලා පැමිණිල්ලක් දාන්න මේ සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න මේක ශක්තිමත් කිරීම සඳහා රටේ ජනතාවට පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීම සඳහා මේ 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 යෝජනාවට රටේ මාධ්‍ය රටේ ජනතාව රජයේ නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් පරිපාලන නිලධාරීන් සෑම කෙනෙකුම එකතු වෙන්න මේ 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 සටනට හැබැයි මම රටේ ජනතාවගෙන් ආපහු ඉල්ලීමක් කරනවා මේ වී තියෙන්නේ මාස 3කට විතරයි ලබන කන්නේ අගෝස්තු මාසෙ එන්න ඕනේ අස්වැන්න දැන් මේ පෝර වතුර ඩීසල් පන්දත් එකේ එක සැප්තැම්බර් වලට විතර ගිහිලා තියෙනවා සැප්තැම්බර් මාසෙත් 15 විතර වෙනකල් අපිට මේ තියෙන වී ටික බැලන්ස් කරගන්න පුළුවන් අවුලක් නැහැ ඒක නිසා මේක පාලනය කිරීම සඳහා රටේ ජනතාවට අපි පාලන මිලට විකුණන්න පුළුවන් විදියට වෙළඳ පොළට හාල් නිකුත් කරනවා නම් හැබැයි අපිටත් ප්‍රශ්න තියෙනවා අපි මම මේ කියපු මහා විශාල වියදම් රාශියක් තිබ්බට අපේ පාඩු විදගෙන තමයි ඒක කරන්නේ ඉතින් නමුත් අපේ කඩහිමියන්ගෙන් කාරුණික විදියට මම ඉල්ලීමක් කරනවා ඒකට යටත්ව හාල් ටික ජනතාවට දීලා ඔයාගේ කඩේ තියෙන අනිකුත් බඩු ටික ඒ විදියට විකුණලා මේ වෙනුවේ මේ අවස්ථාවේ ජනතාව පත්ත සිටින තත්ත්වෙට අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා ඒකට ශක්තියක් ධෛර්යයක් සහයෝගයක් දීලා මේ අභියෝගය ජයගමු කියන යෝජනාව තමයි මම රටේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට ජනතාවට රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයන් නම් ඕනේ නැහැ අනිත් ඔක්කොම කියන්නේ නැදින් අනිත් කන්නේ මේ කන්නේ පොහොර දීලා තෙල් ටික දීලා අවශ්‍ය ඩීසල් ටික දීලා ඒ ගොවි ප්‍රන්න විසඳුවේ නැත්තම් ප්‍රශ්න අනිවාර්යෙන්ම එනවා නැත්තම් එදාට මාවල්ලගනේ හාල්ලංගන් ඉන්නවා කියලා මම ගබඩා සැප්තැම්බර් 15 මේ මාධ්‍ය කණ්ඩායම එන්න ගබඩා ඇරලා පෙන්නනවා ඔයාලා ඔක්කොම වීඩියෝ කරන්න ඔය දැන් ඔය රුපියල් 50ට 60ට 100ට ගහගත්ත වී තියෙනවා කියලා දැන් මෙතන එක මාත්‍යෙම මම ඇව්වනේ ඉතින් එහෙම තියාගත්තා නම් මම කියන්නේ තව මාස 3කට මගේ ළඟ වී තියෙන්නේ කියලා ට 150ට 100ට කාද්ද වී තිබ්බේ කියලා බලාගන්න මීට මාස 3කට ඉස්සෙල්ලා මේ රටේ මිල කීයද කියලා බලන්න මේ වෙනකල් එකතු වුණ බැංකු පොලිය බලන්න හෙට සිට පාලන මිල රටේ නාඩු සාල් රුපියල් 220යි සම්බසාල් රුපියල් 230යි කීරි සම්බසාල් රුපියල් 260යි හැබැයි ඔය ඊයේ පෙරේදත් අර මෝඩ ගැසට් එකක් ගැව්වා අර කැකුළුවල් රුපියල් 210යි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් කා එක්ක කතා කරලාද තීන්දුව ගන්නවා එක එකට ඕන විදියට කළ බල්ලට බලු වෙනවා අපුවත් විනාශ කරනවා රටත් ඉවර කරනවා මුම් මෙච්චර කල් ගත්ත තීන්දුව අරනම් රටට මෙහෙම කෙලවෙන්නේ නැහැ මම මාධ්‍යට කියනවා ඒ කකුළු සාල් වර්ගත් රුපියල් 220ට දෙන්න බැරි වුණොත් රටේ කකුළු හාල් නැති වෙයි. ඒකත් 220 මිලට ගේන්න ගැසට් එක රිවර්ස් කරන්න බැයි නම් කුඩු කරලා හරි ඒකත් ඒ මිලට ගේන්න නැත්තම් කකුළු හාල් නැති වෙයි. දැන් ඔබතුමා ප්‍රධාන තරණවලින් මේ විදිහට
අනිවාර්යයෙන්ම ඇමතිවරයා සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒත් ඉතින් මේ මේ අපි මේට දින මේ 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 ඇති වුණ ගැටලු ටික ඇති ඇති වුණාට පස්සේ මේට දින 10කට විතර ඉස්සෙල්ලා ගිහිල්ලා ඇමතිවරයා හම්බ වෙලා ඉන් රයිටින් අපි කවදාවත් එහෙම අස්සම් කරලා දීලා නැහැ මේ අපිට මෙහෙම වියදමක් කරනවා මිල වැඩි කරලා දෙන්න කියලා. අපි රුපියල් 25ක් වැඩිපුර ඉල්ලලා ලියුමක් බාර දුන්නා. ඊට පස්සේ ඒකට එතුමා කිව්වා එහෙම කරන්න එපා. තව දින 10ක්වත් මේ මිලට දෙන්න. ඊට පස්සේ අපි රටින් හාල් ටිකක් ගෙන්නනවා. රජයේ සතු නිස්පාදන රජයේ සතු තොග නිකුත් කරනවා. ඊට පස්සේ මෙව මේ බ්‍රෑන්ඩඩ් දාල් අපි මෙවට මොකක්ද සාධාරණයක් ඉෂ්ට කරන්නම් කියන වචනේ කිව්වා. ඇත්තටම ඊට දින දෙකකට පස්සේ මම මේ රටෙන් බැහැරව ගියා. මම ඊයේ උදේ තමයි රටේ ඉඳලා ආවේ. ඒ පිටරට ඉන්න වෙලාවෙත් මම වෙළඳැමැත්තුමාට කතා කරලා මම කිව්වා වෙළඳැමැත්තුමාට කතා කරා ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා මේ රුපියල් 220 230ක්වත් කරලා දෙන්න මේ ඩීසල් ප්‍රශ්න පැකින් ප්‍රශ්න බැංකු පොඩි මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ විදියයි කියලා. නමුත් ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. නමුත් මේ රටේ ජනතාව විඳින දුක් පෝලිං වල මම මේ පිටරට හිටියට මම මේ සියලුම දේවල් අන්තර්ජාලයෙන් බැලුවා. ඊට පස්සේ මම එහෙදි තීන්දුව කරා නෑ මම රටට ගියපු ගාම්ම පිළ වැඩි වීම ඕනෙත් නෑ. මොන ඩීසල් කීයට ගියත් මේ මාස තුනේ මේ මිලට හාල් දෙනවම කියලා. ඒක මගේ වක්‍රීමත් සහ යුතුකමක් විදියට එක එක්කෙනාට උවමනා විදියට නෙමෙයි. රජය ඕන ගැසට් එක රිවර්ස් කරයි හාල් ගැසට් එක රිවර්ස් කරන එක නැහැ. මොකද ඒක නිකන් ඒක දැක්කනේ අර මාව ඇඳලා අර ටොයිලට් පේපර් වලට දාලා තිබ්බා ගැසට්. ඒකෙන්ද රජය ගැසට් කරන්නේ නැතත් 220ට මේ ඉදිරි මාස තුනම දෙන්නම ඕනේ. මේ රටේ සියලුම ප්‍රධාන මෝල් වල තියෙන යම් වී ප්‍රමාණය. මට හිතන විදිහට රටටම කණ්ඩ දුන්නොත් ප්‍රධාන වී මෝල් අටේ වී ටොන් 250,000 130,000 අතර ගාණක් තියෙනවා. ඒකට මාසෙකට ඇති. තව වී ප්‍රමාණයක් තියෙනවා වී විතරක් ස්ටොක් කරලා ඉන්න ඒ වෙළඳු ළඟ. ඒ ප්‍රමාණය තව ප්‍රමාණයක් තියෙනවා ගොවියෝ ළඟ. හැබැයි සාමාන්‍ය ගොවියෝ ළඟ නෙවෙයි සල්ලිකාර ගොවියෝ ළඟ. මේ ඔක්කොම එකතු වුණාම වී මෙට්‍රික් ටොන් 105,000 හොයාගන්න පුළුවන්. අපි තියෙන්නේ මාස දෙකකට විතර වී අපි මාස තුනක් මේක පාලනය කරලා වේල් නොකාරින්න නෙවෙයි කන ප්‍රමාණය ටිකක් අඩු කරලා මේක කොහොමාරි අපි මාස තුනකට මම මැනේජ් කරලා දෙන්න. ඒකට පුළුවන්. ඒ වගේ මේ මේ මෝල් හිමියන් ප්‍රායෝගිකව මේ පාලන මිලත් එක්ක එකතු වෙයිද කොහොමද මේ ප්‍රායෝගික තත්ත්වය? එතකොට මේ ගහන බෑග් එකේ මේ මිල සදාහන් කරලා ඇයි මන් දෙනව නම් අනිත් අයට බැරි. නෑ එතකොට ඔබතුමාගේ දෛනික නිෂ්පාදනයේ ලක්ෂ 4ක් නේ. ඔව්. ලක්ෂ 60ක් ඕන වෙනවා. ඉතුරු 56ක් තියෙනවා. එතකොට ඔබතුමාට පුළුවන් මේ දේ පාලනය කියන එක පවත්වා ගන්න. මෙහෙමනේ කවුරු හරි මේක පටන් ගන්න එපා. මේ වී ස්ටොක් ගහගෙන ඉන්නෙත් සල්ලි තියෙන ගොවියෝ වී තියාගෙන ඉන්නෙත් වී මෝල් කට්ටිය වී තියාගෙන ඉන්නෙත් මේ වී ටික මේ රට ඇතුලේ තියෙනවා. ඒකනේ මම රටේ ජනතාවට බාර දුන්නේ හාල් මිල පාලනේ. ඒකට ප්‍රශ්නේ ඉවර ගන්න එපා. මට ඉතින් මේ වචනේ වෙනවා ගේම ඉල්ලන්න නෙවෙයි. ගේම ඉල්ලන්න නැතුව දැන් කරන්නත් බෑනේ. මං කියනවා නම් මේ ගන්නට දෙනවයි කියලා. අනිත් අයත් එහෙම කරන්න වෙනවා. ඔය තියාගෙන ඉන්න වී දෙන්න ඕනොත් ඒ ගන්නට. කිසිම මෝල් නෙමෙයක් වැඩි ගන්නට ආල් ගන්න නැහැ අදින් මේ වී ගන්න නැහැ අදින් පස්සේ. මම ඒක ප්‍රායෝගිකව ඒකත් ක්‍රියාත්මක කරලා පෙන්නන්න. වී කීයට ගත්තත් චමන්නේ ආල් දෙන්න ඕනේ මේ මිලට. දැන් රුපියල් 10,000ට ගියානේ වී මිටි.
ආයක කිලෝ එකක් රුපියල් 165ක් 65 නෙවෙයි 65ට ඒ යද්දි කොළඹින් ගිහිල්ලා ගත්ත 200ට 250ට වී කිලෝ එක. ඒක මිල වුණා. ඉතින් ඇත්තටම මේ තීන්දුව ගත්තට පස්සේ මේ තීන්දුව ගන්නේ රටේ 30%ක් තමයි මහමෝල්ලිමේ වහල් නිෂ්පාදනය කරන 70%ක් පොඩි මෝල්ලිමේ මැදස සුළු. එතකොට ඔය වෙළඳ පොළේ වී අරගෙන යාලා ඒ අඩුපාඩුව පියෙව්වා. මේ එක එක්කෙනාගේ දන්නේ නැති කතා දන්නේ නැති ගණන් කියන්න ඇවිල්ලා තමයි කෙලිය. නැත්තම් හාල්මිල ප්‍රඥාවක් තිබ්බේ නැහැනේ මේකේ. හාල්මිල ප්‍රඥාවේ අනවශ්‍ය කතාවලි වීමල වැඩිවීමේ ප්‍රතිඵලයක් විදියට. නැත්තම් රටේ හාල්මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒක නිසා ඒ මිලට වී ගන්න එපා කවුරුත්. ගත්ත මිලට ගන්න. ඒ සියලු දේ පාලනය කරන්න පුළුවන් ජනතාවට බාර දීපුවම හාල් පාර්ලිමේන්තුවට ගන්න කියලා අනිත් ඔක්කොම ඔටෝ කන්ට්‍රෝල් වෙනවා. හැබැයි රජයට යෝජනා කරනවා. රජයට යෝජනා කරනවා අපේ මෝල් වලට පරිපාලනමය මේක අත්‍යවශ්‍ය කරනවා. මේක වහම මේකට මූලිකත්වයක් දෙන්න ඕන ඔයාලගේ මාධ්‍ය තුල. රජය සම්බන්ධ වෙන්න. පාරිභෝගික අධිකාරිය අපේ මෝල් වලට සම්බන්ධ වෙන්න. රටේ හමුදාව අපේ මෝල් වලට සම්බන්ධ වෙන්න. රාජ්‍ය පරිපාලනයේ ඇවිල්ලා අපිට සම්බන්ධ වෙන්න. අපි නිෂ්පාදනය කරන්න. අපි නිකුත් කරන්න. ඒක 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 හරියටම ඔබ්සර්ව් කරන්න. හරියට සුපර්වයිස් කරන්න. හරියට ඒක ඔඩිට් කරන්න. හැබැයි මම වෙළඳ ඇමතුමාගෙනුත් ඛනිජ තෙල් කටයුතු පිළිබඳ ඇමතුමාගෙනුත් විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාගෙනුත් අගමැතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා. බඩකින්න තමයි ගොසන්න බැරි ලොකුම දේ. ඒකට ශක්තියක් වෙන්න අපි මෙහෙම තීන්දුවක් තීරණයක් ගත්තාම ඔය සෑම විශේෂයෙන් ලොකු මෝල්ලිමෝ ඊළඟට එන ගේම තමයි ඩීසල් නෑ කියන. ස්ටොක් එක තියාගෙන ඩීසල් නෑ කියන. හේතුවක් කියන. ඒක නිසා රටේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍යයි. විදුලිය අත්‍යවශ්‍යයි. එහෙම බලපුවම අත්‍යවශ්‍ය කරුණු කාරණා තව ගොඩක් තියෙනවා. නමුත් බඩිකින් අංක එක මේකට වැඩපිළිවෙලක් දීලා වැඩපිළිවෙලක් හදලා ඒ ප්‍රධාන මෝල් වල ඩීසල් ප්‍රශ්න විසඳන්න ඕනේ. මම මේ කොච්චර කයිය ගැව්වත් මට ඩීසල් නම් ඕනේ මේ හාල් ටික සපයන්න. ඒකට මූලිකත්වයක් දෙන්න. අමතර ප්‍රශ්නයක් අහන්න මෙතුමාගේ ඕන ප්‍රශ්නයක් අහන්න. මේ තියෙන ආර්ථික අර්බුදය ජය ගන්න නම් ව්‍යාපාර කීප වශයෙන් ඩොලර් සංකේතය අපි කොහොමද එකතු කරගන්නේ? ඒ වගේ දැනකට කොහොමද රට ගියන්න පුළුවන්? කොච්චර කාලයක් මේ ආර්ථික ප්‍රශ්නේ දුවන්නේ රටේ? මේකේ එකට එක වචනකින් දෙකකින් උත්තර දෙන්න බෑ. ඇත්තටම මේ රටේ මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් මේ රජය පාලනය කරන පාලකයෝ හිඟා කාලා හරි හිට අපේ මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ගේ රත්තරන් ටික ඉල්ලුවොත් රත්තරන් ටික දෙයි ඩොලර් මිලියන 500ක පෝර ගෙනලා දාන්න ඉස්සෙල්ලා මේ රට ඇතුළට හිඟා කාලා හරි පොහොර ඩොලර් මිලියන 500ක් ගෙන දාන්න. මේ ප්‍රශ්නෙන් 50%ක් අපිට හිට විඳගත්තයි. එක දේශපාලනඥයෙක් පොහොර ඉල්ලීම සඳහා එහෙම වැඩපිළිවෙලකට මේ EU පෙරේද ඔය මිනිස්සු අද දෙද්දි අර ඩොලර් මිලියන 55ට ඉන්දියාවත් එහෙම නෙවෙයි. මේ වෙද්දි හාල් මෙට්‍රික් ටොන් 107ක් මේ රට ඇතුළට ගෙන්නන්න ඩොලර් මිලියන 400ක් වියදම් කරලා තියෙනවා. නුව පැහැදිලි කරලා ලියන්න. ඒ ආවේ හාල් ඇටේ විතරයි. ඩොලර් මිලියන 400ක පෝරගෙන ආව නම් මේ රටට කුකුල් කෑම සඳහා අවශ්‍ය කළු ඇට ටිකද සුණු සාල් ටිකද පිදුරු ගාද දහය ටිකද ඒ ඩොලර් මිලියන 400ෙන් මේ රට තුල ඒ සාමාන්‍ය ජනතාව අතරට මුදල් ටික කියලා කුඹුර වැඩ කරලා ඒ මිනිහා ගිහිල්ලා ඒ ගමේ කඩෙන් බත් ටිකක් අරගෙන එයා ඒකේ සල්ලි ටික අරගෙන වාහනේ පිනාස එහෙම එකක් කාටවත් එහෙම ඔළුවටවත් එන එක නෑනේ. ඔය 225 වෛරේ බලය ලබා ගැනීම බලය රැක ගැනීම රටේ මෙච්චර ප්‍රන්න කණ්ඩ නෑ බේත් නෑ තෙල් නෑ ගෑස් නෑ කරන් නෑ තව ටික කාලෙකින් මොනවත් නෑ. ඒත් පාර්ලිමේන්තුවේ 225
අර පාර්ලිමේන්තුව තිබ්බ දවසක බලන්නකෝ උන්ගේ උන්ගේ පම්පෝරි ලොකුකම් ප්‍රතිපත්ති රෙද්ද තමයි වැඩක් නැති ක්‍රමවේද මට නම් මම අවුරුදු 62යි මට දැන් හිටියත් එකයි මරත් එකයි මට ප්‍රශ්නකුත් නැහැ මට එහෙම ගැටලුවකුත් නැහැ මට මම මේ රට වෙනුවේ යමක් කරමු මිනිහකෙකින්ද මම මැරෙන්න බයත් නැහැ ඔබතුමාගේ අයියටත් එක්කද ඔය කියන්නේ අනිවාර්යෙන් ආර්ථිකේ ගොඩ ගන්න බැරි වුණේ දැනුත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි පොකොටාවේ මහත්තයගේ අතර තියෙන මතභේදයෙන්ද ආර්ථිකේ ගොඩ ගන්න බෑ කියලා ඔබතුමාට එකට අදහසක් තියෙනවා ඇත්තටම බැයි ඔක නෙවෙයි ප්‍රශ්නේ මේ රටේ අද ඇති වෙලා තියෙන ස්වභාවය සමාජ ක්‍රියාකාරීත්වයක් වශයෙන් සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ අරගලයේ නමින් මේ 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 මීටර් 500කට එහා අරගලයේ නමින් අද මේ රටේ ඇති වෙලා තියෙන தත්තේ මේ ඇති වෙන ස්වභාවය අපි දැක්කේ 2014 2012 13 ඉඳලා ඒක නිසා ජීවිත පරිත්‍යාගයෙන් දේපොළ පරිත්‍යාගයෙන් මෛත්‍රීපාල ත්‍රිසේනගේ නායකත්වයෙන් මේ රටේ දූෂිතය ඉවත් කිරීමේ ජීවිත අභියෝගයක් අපි බාරගත්ත මිනිස්සු අරගලේ දැන් නෙවෙයි පටන් ගත්තේ අපි. අපි අරගලේ ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරා 2015 ජනවාරි 8 වෙනිදා මාස 3ක් ගන්න ඉස්සෙල්ලා අරගලේ වගකීම දුන්නේ රනිල් වික්‍රමසිංහට. මම නම් අගමැති කියලා කියන්නෙත් නැහැ. මාස 3ක් පාවා දුන්න හොරු රැක්කා මහ බැංකුව කැඩුවා. දැන් එයාල තමයි මේ අපිට නීති දාන්න ආපහු මොකද්ද පාලනේ වෙනස් වෙලා තියෙන්නේ ආයි හොර හොර නේකතු වෙලා තියෙන්නේ ඒ තීන්දුව වලට යටත්ව අපිට වැඩ කරන්නද අපි දැන් අවුරුදු 74ක් තිස්සේ මේ ගැලියනේ කරේ අපිට වෙනසක් ඕනේ මේ දේපොළ වත්තු අරගෙන මම මොකද මේ සාක්කුව දාගින්නද යනකොට අරන් යන්නත් මම මැරෙන්නේ නැද්ද ආයි මත් මේ මේ මුං කියනේ වට යටත්වද අපි වැඩ කරන්නේ ඒක නිසා තමයි ජනතාවට බලය දුන්නේ හාල්මිල පාලනය කරන්න. ආණ්ඩුවත් එක්ක අපිට වැඩ නැහැ. ඔබතුමත් අරගලේ පාර්ශවයේ වගේ. අනිවාර්යෙන්. ඒ ජනතාව බල අරගලේ කරේ අපි 2015. ජනතාවටත් මේක පොඩි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ලක්ෂ 69ක් කෙරලා දුන්නා. හැබැයි ඒක ඇති කරේ රනිල් වික්‍රමසිංහ අගමැති. හොරු හොරු එකතු වුණා. හොරු රැක්කා. උන් හොරගම් කරපු දේපොළ රැක්කා. මොකද්ද අපේ වැරද්ද? නිදොස්කොට නිදහස් එව්වත් ඔයාලා කතා කරන්න ඕනේ මීට වැඩිය වැඩක් නැහැ මෙහෙම කතා කරන්න අපි අර අර ඒ වචන මෙතන කියන්න ඕනේ අපි එහෙම උන් නෙවෙයි අපි 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 මේ රටේ අපි අපි මේ මේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්න අදගෙන මේ රට නැත්තට නැති කරා ආගම් ජාති ભેද කුල ભેද ආගම් ભેද ජාති ભેද මුන්ට එක එක ඕන විදියට රටේ ජනතාව කොටස් කරලා වෙන් කරා උන්ගේ බලය ලබා ගැනීම සඳහා මේ රට එහෙම පාලනය කරන්න බෑ මේ රට සිංහල දෙමළ මුස්ලිම් සහෝදරය වශයෙන් එකට හිතන දවසක් එන්න ඕනේ අර ආපු උත්තරේට මට උත්තරයක් දෙන්න මේ රට ගොඩනගන්න ඉස්සලා අපි ජාතීන් අතර අපි සමගි වෙන්න ඕනේ ජාතීන්ට මේ වගකීම් දෙන්න ඕනේ ජාතීන් දිහා සැකයෙන් බැලීම නතර කරන්න ඕනේ විශේෂයෙන්ම මේ රටේ මිනිසුන්ගේ ආකල්ප ඇටිටියුඩ් මෙව වෙනස් වෙන්න ඕනේ මේක මෙව වෙනස් කර කර දේශපාලනඥෝ දියුණු වෙන එක උන්ගේ පවුල් සුඛිත මුදිත කරන එක විතරයි මේ රටේ අවුරුදු 74 සිද්ධ වුණේ නැත්තම් මම මට මෙවදින් කියන්න ගියොත් මගේ පෞද්ගලිකත්වයත් ඉතින් මට කියන්න වෙනවා මේවාගේ සුන්දර රටක් ලෝකේ තියෙනවද මුන් මේකට මුන් ඔක්කොම එකතු වෙලා මේකට කෙලියන්නේ මේවාගේ රටක් ලෝකේ තියෙනවද ඒ කියන්නේ නායකත්වයක් වෙනස් විය යුතුද
කාටද මේ කියන්නේ නායකත්වය පාලනය කරපු උක්කම උන්ට කියන්නේ එක නායකයෙකුට නෙවෙයි මෙච්චර කාල පාලනය කරපු උන්ටයි පාලනය කරන්න ඉස්සරහා හිතාගෙන ඉන්නවා හුඟක් මේ රටේ ඉන්නවා ජනාධිපතිවරු මාර මාර සෙට්ටයක් ඉන්නවා මේ ජනාධිපති දැන් මේ ඊළඟ තියෙන එකේ ජනාධිපති වෙන්න මාර බඩක් නැහැ උනු පුළුවන් නම් කරන්න කියන්න ඕන කෙනෙකුට ඔබතුමාට එහෙම අදහසක් නැද්ද ඇයි ඈ මම ව්‍යාපාරිකයෙන්නේ මට බැරිකමක් නැහැ මං කරන වැඩේ හරියට මං කරු මිනිහෙක් මට ඒක දුන්නත් මත් ඒක හරියට කරනවා ජනතා බලාපොරොත්තු වෙනසට නායකත්වය දෙන්න ඔබතුමා බාරයි නෑ මේ ඒක ගැන කතා කරන්න එපා දැන් ඒකට ගොඩාක් කට්ටි ඉන්නවනේ ඉතින් දැන් ඒක ජනතාවට තෝරන්න දීට දෙන්න ජනතාවට තෝරන්න දීට දෙන්න ඒක දැන් ඉන්නවා ජනාධිපති අපේක්ෂකෝ කී දෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ 225ම ජනාධිපතිලා වෙන්න බලන් ඉන්නේ කාලකන්නේ රැළ මං නම් බය නැ උනායිපුර මං කතා කරනවා ඔය 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 225ම මේ රටේ ආර්ථිකයට වක් කියන්න ඕනේ අද අපි මේ කණ්ඩ නැති තැනට බේත් නැති තැනට තෙල් නැති තැනට ගෑස් ටික නැති තැනට ආහාර ටික නැති තැනට ඔය සියලුම දේශපාලන පක්ෂවල උන් වක් කියන්න ඕනේ හැම කෙනෙක්ම අපේ රටේ ආර්ථිකයට මොන හානියක් කරු මිනිස්සුද එල්ටීටී එක ගන්න ජේවීපී එක ගන්න අනිත් දේශපාලන පක්ෂ සියලුම ශ්‍රී ලංකා යුඑම්පී ඔය කියන පොහොට්ටු අරවම මගුල් උන් ඔක්කොම අපේ රටේ ආර්ථිකයට කරපු හානිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හැම එකම ඩැමේජ් කරපු උන් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි අපිට අද මේ වගේ රටක් නිර්මාණය වෙලා තියෙන්නේ සාකච්ඡාව අවසන් ස්තුතියි